සුබ දවසක් යාළුවනේ. අද වෙනස් වීඩියෝ එකක් ගෙනාවා ඔයගොල්ලන්ට. මතක් කරලා මගේ channel එකට subscribe කරලා යන්න. අපි යමු වීඩියෝ එකට. කට්ටියටම පේනවා ඇති කොස්සක් හදලා තියෙනවා. ගෙදරකට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය උපකරණයක් තමයි කොස්ස. චීනෙන් ලස්සන මිටුත් ගහලා පොලිතින් කෙඳි ගොඩක් එක්ක ලස්සනට රුපියල් 200ක් දීලා ගෙනවා ගෙදරට. මෑත කාලේ සිදුවන දෙයක් තමයි මේ කොස්ස කඩෙන් ගේන එක. ඉස්සර අපේ ගෙවල් වල කොසු බැඳා ඉදල් එන ගැහුවා. ඉදල් වේවල වලින් බැඳා. අද කියන්නේ රුපියල් 200ක් ඉතුරු කරගන්න ක්‍රමයක්. කොස්සක් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එක නම් පොඩ්ඩක් දිග වුණා. ගැටලුවක් වෙන එකක් නැහැ. අපි යමු වීඩියෝ එකට. පළමුව කරන්නේ පොල්ලෙලි ටික තලා ගන්න ඕන. අමු පොල්ලෙලි තමයි මම ගත්තේ. පොල් ගෙඩි 4ක විතර. මේ ආකාරයට උහු බත් ටික අයින් වෙන. හොඳට තලා ගන්න ඕන. පොඩක් තෙමලා ගත්ත නම් ගොඩක් ලේසි වෙනවා. පල්ලෙන්න දැම්ම නම් තවත් ලේසි වෙනවා. මේ ආකාරයට හොඳට තලා ගන්න ඕන. පොල් ගෙඩි 4ක් විතර ගත්ත නම් ගොඩක් කොහොම ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. මොකද මේ ලණුවත් අපිට ගන්න ඕන නිසා පොල් ගෙඩි 4ක් ගත්තේ. බලමු කොහොමද කරන්න කියලා. මේ ආකාරයට තලාගත් පොල්ලෙලි ටික දැන් පොල්ලෙලි නෙමෙයි පොල් කොහු ටික හොඳට වේරෙන්න දපන්න ඕන. වේරෙන්න තබලා කොහුපත් ටිකත් උඩරම ගසලා ඉවත් කරන්න ඕන. ඉවත් කළා මොකද වේරෙන්න තබන්නේ අම්මෙන් කොස්ස බැන්දොත් බුරුල් වෙන බලනවා වෙලනකොට. එහින් තමයි හොඳට වේලා ගන්න. Thank you.
දැන් සූදානම ලනුවම රැන්නයි මේ ආකාරයට පොල්ලලි වලින් ගත්ත කොහුව වලින් කැරලි දෙකක් වගේ හදලා මේ ආකාරයට අඹර ගන්න පැහැදිලි නැත්නම් කමෙන්ට් එකක් දාන්න මං ඉදිරියේදී ලනුව අඹරන විදිහ කියලා දෙන්නම්. දැන් සූදානම කොස්ස සකස් කරගන්න සමාන බොඩුවල් තුනකට බෙදා ගන්න. කොහු ටික බෙදලා පසුව මේ ආකාරයට ලණුවකින් තද වෙනසේ උඩට තද වෙන්න ගැට ගන්න ඕනේ. නැත්නම් කොස්ස අනිවාර්යෙන් බුරුල් වෙනවා. කොස්සෙන් අතු ගන්නකොට කෑලි ගැලවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳට තද වෙන්න ගැට ගහ ගන්න මේ ආකාරයට. අපි යමු වීඩියෝ එක.
මේ තියෙන්නේ සකස් කරගත් කොස්ස රුපියල් 200ක් ඉතුරු වුණා. ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ගෙදරට ලොකු සපෝට් එකක් වෙයි ඒක. අපේ දේවල් නැති වෙලා යන දේවල් අමාරු දෙයක් නෙවෙයි. සමහරට පළවෙනි පාර වරදින්න පුළුවන්. කොස්ස නිකන් ඉඳලා වගේ වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ට්‍රයි කරන්න. ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරලා යන්න. අනිවාර්යෙන් ගැටලුවට උත්තරයක් දෙන්න. සුබ දවසක්. ජය වේවා බුදුසරණයි.